අද මම ඔයාලට වීඩියෝ එකකින් කතා කරන්නේ වටිනා ඖෂධයක් වෙන කොමාරිකා ගැන. කොමාරිකා ඔයිල් එක හදන හැටිත් මම කියනවා. කොමාරිකා ගහක් හිටවලා නැත්නම් ඔයාලා ඔන්න අදම උත්සාහ කරන්න ඕනේ කොමාරිකා පැලයක් ගෙදර හිටව ගන්න. මොකද අපේ මිනිස් සිරුරට අවශ්‍ය එමයිනෝ අම්ල 22 කින් 20ක්ම මේකේ අඩංගු වෙනවා. ඒ අතරින් අපේ ශරීරයට නිපදවා ගන්න බැරි අත්‍යවශ්‍යම එමයිනෝ වර්ග 7ක්ම තැන්පත් වෙලා තියෙනවා. ඒ වගේම අධික ප්‍රෝටීන් ප්‍රමාණයක් මේකේ අඩංගුයි. විටමින් A, විටමින් E, විටමින් C වගේම විටමින් B මේකේ අඩංගු වෙලා තියෙනවා. සමහර අයට රාත්‍රී අන්ධතාවය තියෙනවා. ඒ කියන්නේ රෑට ඇස් නොපෙනෙන ගතිය. ඒ වගේ දෙයක් තියෙන විටමින් A උණුතාවයේ හින්දා. ඒ හින්දා මේ කොමාරිකා අපිට ඖෂධයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම රුධිරයේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වුණාට පස්සේ පිළිකා වගේ දේවල් ඇති වුණොත් කොමාරිකා අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. සමහර රෝග තත්ත්වයන් හින්දා කෙනෙක් ආබාධිත තත්ත්වයන්ට පත් වෙන්නත් පුළුවන්. ESR කියන රුධිර පරීක්ෂණයේදී ඒක ඉහළ අගයක් ගත්තට පස්සේ ඒක ඉක්මනින්ම පහළ මට්ටමට අරන් එන්න කොමාරිකා යුස භාවිතා කරනවා. ඒ කියන්නේ කොමාරිකා කියන්නේ වටිනා ඖෂධයක්. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම ඕනම කෙනෙක් ගෙදර මේක හිටව ගන්න ඕනේ. ඇඟ නිමෙන්න කියලා ඔයාලා එක එක දේවල් පාවිච්චි කරන්න එපා. ඔන්න අද ඉඳලා ගොඩාක් රෝගවලට ඔසුවක් වෙන මේ කොමාරිකා පානය කරන්න. අද කාලේ ගොඩක් අයට තියෙන රෝග තත්ත්වයක් තමයි අම්ල පිත්ත රෝගය, ගැස්ට්‍රයිටිස් රෝගය. මේ වගේ රෝග තත්ත්වයක් තියෙනවා නම් උදෑසනම ඔයගලට පුළුවන් හිස්බඩ කොමාරිකා යුස ටිකකට ලුණු සල්පයක් දාලා මේක පානය කරන්න. මේ වගේ දෙයක් උදෑසන බිව්වට පස්සේ ඔයාලගේ ආහාර මාර්ගය හොඳට පිරිසිදු වෙනවා. ඒ වගේම පණ රෝග පවා නැති වෙනවා. ගොඩක් අය කැමති කෙට්ටු වෙලා ඉන්නව නම් මහත් වෙන්න. ඒකටත් ඔන්න කොමාරිකා වලින් ක්‍රමයක් තියෙනවා. කොමාරිකා පොත්ත අයින් කළා මදය හූරලා අරගෙන ඒක හොඳට වේල ගන්න ඕනේ. මේක පොඩි කෑලි වලට කපලා උගලට වේල ගන්න පුළුවන්. මෙහිම වේලගෙන කොමාරිකා වගේම ඒ සමාන බරකින් ගිතෙල් අරගන්න ඕනේ. ගිතෙල් ටික රත් වෙන්න තියලා වලට තියෙන අර වේලුණ කොමාරිකා කෑලි අරගෙන ඒකට දාගන්න. ඒකට දැම්මට පස්සේ ටික වෙලාවක් මද ගින්දරේ තියලා ලිපෙන් බාගන්න. ලිපෙන් බෑවට පස්සේ මේක හොඳට නිමෙන්න තියන්න ඕනේ. නිවුනට පස්සේ මේකට මීපැණි ටිකක් දාන්න. ගිතෙල් මීපැණි දෙක එක සමාන බරින් දැම්මට පස්සේ ඒක විස වෙනවා. ඒ හින්දා ගිතෙල් බරින් භාගයක් වෙන මීපැණි දාන්න. දැන් ඔයාලා දවසක් කර දවසක් මේක කන්න. රූපලාවන සත්කාරයක් ගෙදරදිම කරගන්න පුළුවන් මේ කොමාරිකා වලින්. ඔයාලට පුළුවන් ගෙදරදිම ක්ලෙන්ස් එකක් හදාගන්න. කොමාරිකා යුස ටිකක් අරගෙන ඒකට මීපැණි ටිකක් එකතු කරලා හොඳට කලවම් කරලා ඒක මූණේ ආලේප කරලා හොඳින් ක්ලෙන්ස් කරගන්න පුළුවන්. මූණ ස්ක්‍රබ් කරගන්න ඕන වෙලාවට ඔයාලට පුළුවන් කොමාරිකා කෑල්ල කපලා අරගෙන ඒක උඩට හාල් පිටි ටිකක් තවරලා ඒකෙන් කවාකාරව මුහුණ මත පිරිමැදමින් ස්ක්‍රබ් කරගන්න. මේ විදිහට සතියේ දෙපාරක් කළත් කමක් නෑ. අපිට පුළුවන් ඇලෝවේරා වලින් කොමාරිකා වලින් ටෝනර් එකකුත් හදාගන්න. මේකට දාන්න ඕනේ රෝස වතුර හැඳි දෙකකුයි වතුර හැඳි දෙකකුයි. ඔයාලට පුළුවන් ඇලෝවේරා යුසත් එක්ක එකතු කරලා එකට කලවම් කරලා ටෝනර් එකක් හදාගෙන පාවිච්චි කරන්න. මේ වගේ දෙයක් හදාගෙන වරට පුළුවන් බෝතලයකට දාලා සතියක් විතර පාවිච්චි කරන්න සීතකරණ එක තියලා. ඔයාලගේ හිසකෙස් වැඩෙන්න වගේම ලස්සන කළු පැහැයක් ගන්න හිසකෙස් වියලි ගතිය නැති කරගන්න කොමාරිකා තෙල් වලට පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයාලා කොමාරිකා ඔයිල් එකක් ගෙදරදිම හදාගන්න. ඔයාලට පුළුවන් කොමාරිකා ටිකක් අරගෙන හීනියට පෙති කපලා ඒක අවුවට දාලා වේලන්න. මේක අවුවේ වේලගත්තට පස්සේ හොඳට වේලෙනවා. හොඳට වේලුණාට පස්සේ මේක ඔයාලට ග්‍රයින්ඩර් එකකට දාලා කොටා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මංගෙඩියකට දාලා හරි කොටා ගන්න. දැන් ඔයාලට පුළුවන් උකු පොල් කිරි ටිකක් අරගෙන ලිපේ තියාගෙන මේ කොමාරිකා මදේ වේලපු එකෙන් ඒ කුඩු වලින් මේස හැන්දක් විතර දාලා හිඳින කල් ලිපේ තියාගන්න. මේක පැයක් විතර මද ගින්දරේ ලිපේ තියලා පෙරලා ගන්න ඕනේ. මේක අමාරු නම් ඔයාලට පුළුවන් ගෙදර දින පොල් තෙල් මිලිලීටර 100ක් අරගෙන ඒකට කොමාරිකා මදය වේලපු කොමාරිකා මදෙන් මේස හැන්දක් දාලා ලිපේ තියාගෙන පැය භාගයක් විතර මේ විදිහට මද ගින්දරේ තියලා හිඳගෙන ඔයාලට පුළුවන් ඒකත් මේ විදිහට පාවිච්චි කරන්න. ඔයාලට හිසරදේ තියෙන වෙලාවට මේ කොමාරිකා තෙල් ටිකක් දැම්මට පස්සේ හිසරදේ සමනය වෙනවා. ඒ වගේම ඔයාලට දිගු කොණ්ඩයක් නැත්තම් වියලි කොණ්ඩයක් නම් තියෙන්නේ ඔයාලගේ කොණ්ඩෙට මේ කොමාරිකා තෙල් දිගටම පාවිච්චි කරන්න ගත්තට පස්සේ කොණ්ඩේ වැවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි වියලි ස්වභාවය නැතුව යනවා. ඒ වගේම හිස්වරි වගේ දේවල් ඔයාලගේ හිසගේ ඉස්සල තියෙනවනම් ඔයාලගේ හිසේ තියෙනවනම් මේ தත්ත්වය මගහැර ගන්න පුළුවන් දිගටම ඔයාලා
मे अलोवीरा उल्लिकवट पास मेवा तेलिका गिदर हदरा तीगत पास समहार विलावट पोड़ कृमी सतुन दस्ट करमा एवगे विलावक मे तेलिका खाली पकड़ पास लुकू सहनियानमा मलबाध्य तीयन के बुध मार्गी इरीतलीम वगे विना वस्तावक कोमारिका युसहारी कोमारिका तेलहारी गेवट पास लुकू सहनिया गेन मे युस पाने मलबाध्य विराने वाल लीवड़िया रोग तत्न तत्म पड़वा मुखदर उद्रे सीनी मट्टम पवा पहातेलांड में कोमारिकावलीन पुलवान एतिति कोमारिका पाने दिनपता गंड होदने दवा तुनकट सरयाक पितर तमाय में कोमारिका पाने गंडोने दर्वन लेबेन्नीन मौवरुंट वगेम किरिदेन मौवरुंट में कोमारिका पाने सुसुवेने नहीं।